නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආයුබෝවන් ලක්වාසී ඔබ සැමට. තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසුණු සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා යනු මාගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, පින්නතියනි, ජ්‍යොති විද්‍යාව ඉපැරණි ජ්‍යොතිෂයට අනුව සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වනු ඒ අවස්ථාව තමයි අපි මේ අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වන්නේ. සිංහල, බෞද්ධ, එවාගේම හින්දු දෙමළාදී මේ අගාගම් පරිසර තුළ මේ චාරිත්‍රයක් වශයෙන් මේ අප්‍රේල් මාසයේ මේ අවුරුද්ද සමරනවා. නමුත් අද දවස අපි හැම දිනාටම සුවිශේෂී සැමරීමක් වශයෙන් වෙනස්ම විදිහකට නිවසේ සිට අවුරුදු සමරන්නට ලැබී තිබෙන අවස්ථාවයි මේ. මා මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙන්නේ අපගේ ලක්වාසී ජනතාවට, ලෝකවාසී බෞද්ධ ජනතාවට සදහම් පඳුරකින්, සදහම් බිඳකින් ධර්මදායාදයක් සිද්ධ කරමින් අද දවසට ආශිර්වාද එකතු කිරීමටයි. පින්නතුනි, මේ මනුස්ස ජීවිතය කොයි තරම් දුර්ලභද. මේ මනුෂ්‍යයාගේ ආයුෂය ඉතාම කෙටි. ඒ වගේම මෙහි දුර්ලභ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ලබා ගන්න එක කොයිතරම් වටින කාරණයක්ද. මෙන්න මේ ටික අපි අද සාකච්ඡා කරමු. දුර්ලභෝ manussත්ත පටිලාභෝ ලෝකස්මින්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනාවකට වදාළ මේ ලෝකයේහි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගැනීම ඉතාම දුර්ලභයි, දුෂ්කරයි කියලා. එතකොට මේ මනුෂ්‍යාත භාවයක් ලබා ගැනීම දුර්ලභයි, දුෂ්කරයි කියලා අපිට බැලුව බැලමට පේන්නේ නැහැ. මොකද මේ පේනවට හැමතැනකම මිනිස්සු ඉන්නකොට අපි හිතනවා මේ ලංකාවේ කෝටි 2ක පමණ ජනගහනයක්, ලෝකෙම කෝටි 700ක පමණ ජනගහනයක් වාසය කරනකොට අපි හිතනවා මේක මේ මහ විශාල ගණනක් කියලා. නමුත් අපි සාමාන්‍ය නුවණින් කල්පනා කරලා සංසන්දනය කරලා බැලුවත් අපිට තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍යයා යන ඉතාම සුළු පිරිසක් වාසය කරන සත්ව කොට්ටාශයක් වගේ. ඒක තේරුම් ගන්න තියෙන අපිට උදාහරණ තමයි දැන් බලන තිරිසන් අපාය. සතර අපායෙන් එකයි නරක තිරිසන්, ප්‍රේත, අසුර, මෙතන තිරිසන් අපාය. එතකොට තිරිසන් අපාය විතරයි අපිට හොඳට පේන්නේ. මනුස්සයෙකුට පියවි ඇසට පහසුවෙන්ම සියලුම අපාය පාය දැක ගන්න පුළුවන් වෙන්නේ තිරිසන් අපායක සත්‍යයෙන්. එතකොට කූමිදුලක කොහොමින් කොච්චර ඉන්නවද, වේතුඹසක වේයන් කොච්චර ඉන්නවද ගණන් කරගෙන ඉමා කරන්න පුළුවන්ද? කවදාවත් ගණන් කරලා ඉවරයක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අපි මේ එක ශරීර කෝඩුවක් ගත්තම මේ ශරීර කෝඩුව ඇතුලේ අභ්‍යන්තරේ කොයිතරම් ක්ෂුද්‍ර ජීවී කොටස් වාසය කරනවද, පණුවන් වාසය කරනවද ගණන් කරන්න පුළුවන්ද? මෙච්චරයි කියලා මේකම නැහැ කියලා කවදාවත් නැහැ. දැන් අපේ පැරණි කීමනක් තියෙනවා 80 කුලයක පණුවන් වාසය කරනවා කියලා මේ ශරීරේ. එතකොට 80 කුලයක පණුවන් යනු වර්ග 80ක්, ಜಾති 80ක සත්ත්ව කොට්ටාස. දැන් අපි දන්නේ මේ දෙතුන්ගල්ලා ඉන්නේ පණුවන් කියලා. අපි පණු බෙහෙත් ගන්නවනේ ඒගොල්ලෝ මැරෙන්නේ. ඉතින් එහෙම නෙමෙයි, අපි නොදන්න ශුද්‍ර ජීවී කියන බැක්ටීරියා, වෛරස්, දෙලීර ආදී වශයෙන් නොයෙක් ආකාරයෙන් හඳුන්වනවා. නමුත් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ ඔක්කොම පණු කොට්ටාස. ඉස බීජ කියලා අපි හඳුන්වන තැන්වල සත්ත්ව කොට්ටාසියක් වාසය කරන අවස්ථාවන් වැඩි. මොකද එහෙම දේවල් වලට තමයි අපි නොඑක් නොඑක ආකාරي විස බීජ යන වෙන හඳුන්වන්නේ. ඉතින් මේව ඇහැට පේනේව නෙමෙයි. දැන් අපේ සම මතු පිට අපිට ඇහැට පේන්නේ නැහැනේ සත්ත්වේ. හැබැයි උන්ජ දෙයක් සියත් ගහ දහස් ගුණෙන් ලොකු කරලා බලන්න පුළුවන් අන්වීක්ෂ තියෙනවා මේ ලෝකේ. විශාල ලොකු අන්වීක්ෂ. ඒ අන්වීක්ෂයක් අරගෙන අපිට පුළුවන් නම් බලන්න මේ සම මතු පිට රෝම කූපයන් ගස් වගේ ලොකු කරලා බලන්න පුළුවන්. ගස් වගේ ලොකුවට රෝම කූප පේනකොට ඒ අතර ඉන්න
සත්වයින් අපිට පුළුවන් කුහුඹීන් මැසි මදුරුවන් වගේ එහෙම නැත්නම් ගැර පුත්තුන් කුරුමිනියන් වගේ සත්වයින් අර ගස්වලට සාපේක්ෂව මුංජි සතෙක් කියන්නේ ඊටාම ප්‍රමාණයෙන් සංසන්දනය කරන්න බැරි තරම් කුංචි ප්‍රමාණයක්නේ. ඒ වගේ අපේ සමමතුපිට රෝම කූපයන්ට සාපේක්ෂව ඒගොල්ලන්ට රෝම කූප ගස් වගේ ඊටා සුළු කුඩාම කුඩා ජීවි කොටස් ඉන්නවා. වතුර ටිකක් බිව්වා අපි නැගෙනවත්ුනේ වතුරෙන් ජලයෙන් ප්‍රාණීන් අපේ ශරීරගත වෙනවා. ඒ නිසා තමයි ඔය විස බීජ මැරෙන්න වතුර උණු කරන්න කියන්නේ. පෙරහන් කඩයකින් පෙරලා ගන්න කියන්නේ. ඇයි ඒ විස බීජේ ප්‍රාණීන් අපිට අයින් කරලා ඉවත් කරලා ගන්න පුළුවන් නිසා. උණු උණු කිරීම තුල නම් විනාශ වෙනවා ඒ සියල්ල. ඉතින් මේක තමයි සත්තු මරන්න අපි ඒව කරනව නෙවෙයි අපි ජීවිතේ පවත්ව ගන්න මේ ලෝකෙ සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන මේ කාරණා. දැන් පණු බෙහෙත් බොන්නේ පණුව මරන්න නෙවෙයිනේ. අපේ තියෙන ශාරීරික රෝගය සංසිඳවා ගන්න. නමුත් වෙන තුනේ පණුවන් මැරෙනවා. තිත්ත ආහාරයක් ගන්නකොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව තිත්ත රසයකම විශාල පණුවන් ප්‍රමාණයක් ශාරීරික විනාශයට පත් වෙන එක තමයි ධර්මතාවය. මම මේ කියුවේ මෙච්චර වෙලා මේ සියලු ශරීරවල සත්ව කොටස ප්‍රමාණ වාසය කරන. අතන මිනිස්යන්ගේ විතරක් නෙමෙයි තිරිසන් සතුන්ගෙත් මේක තියෙනවා. මේ ඔක්කොම එකතු කරාම අපි කියනවා තිරිසන් අපාය. මහා මොහොතේ ගොඩදිය දෙකේ අහසේ වායුවේ දූවිලි මේ හැමතැනම ඉන්නේ කොහෙද? හැමතැනම ඉන්නේ සත්වයන් කවුද? තිරිසන් අපායමයි. එතකොට තිරිසන් අපාය කොයි තරම්ද? പ്രേත අපාය ඊට වඩා වැඩි. අසුරනිකායත් ඒ වගේ අටමහා නරකාදියත් ඒ වගේ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අරගෙන මනුස්ස චුති සූත්‍රයේදී මිනිසාගේ මේ වටිනාකම තේරුම් ගන්නට මෙන්න මේ කාරණාව දේශනාකට වදාළා. මහණෙනි කියලා තමන් වහන්සේගේ නියසිර මත මේ පුංචි ශ්‍රී හස්තේ නියපොත්ත උඩ පස්බින්දක් රඳවාගෙන විමසනවා. මහණෙනි මාගේ මේ නියපොත්ත උඩ තියෙන පස්බින්දද මහත්වන්නේ මේ මහා පෘථුවියද කියලා. ඒ වෙලාවේ අපිටත් උත්තර දෙන්න පුළුවන්නේ මහා පෘථුවියත් නියපොත්තක් උඩ තියෙන පස්බිකත් සංසන්දනය කරන්න දෙයක් කිට්ටු කරන්නවත් බැහැ. වෙනස කොහොමද? මේ වගේ සාපේක්ෂ වෙනසකින් පෙන්වලා තියනවා මිය යන සත්වයින්ගෙන් යන තරමක්ම ගමන් කරන්නේ සතර අපායටයි. කොහෙටද? සතර අපායටයි. යන තරමක්ම යන්නේ සතර අපායට. එහෙම වෙන්නේ කොහොමද? උපමාව මහා පෘථුවිය තරම් ප්‍රමාණයක් උපමා කළොත් යන්නේ සතර අපායට. ඊට සාපේක්ෂව නියපොත්ත උඩ තියෙන පස්නින්ද වගේ පෘථුවියට සාපේක්ෂව නියපොත්ත උඩ තියෙන බොහොම අල්පයිනේ. මෙවැනි සුළු අල්ප පිරිසක් සුළු ප්‍රමාණයක් තමයි සුගතියට පැමිණෙන්නේ. එහෙනම් අපි ඉන්නේ සුගතියේනේ, මනුෂ්‍ය ලෝකෙනේ. මේ මනුෂ්‍ය ලෝකයට එන පිරිස ඊටාම ස්වල්පයි කියන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කීපයක මේ උපමාව පෙන්වව ධර්මයෙන් ධර්මයේ තුල දේශනා කළ තියෙනවා. මනුෂ්‍ය ජීවිතේ දුෂ්කර භාවය. මොකද මෙතෙන් දෙනවා කියනක ලේසි නෑ. මේ කෝටි 700 දෙනවා කියන්නේ ඉතාම දුෂ්කර කාරණයක්. ඒ විතරක් නෙවෙයි දිව්‍ය ලෝක වලට යන්නේ දිව්‍ය ලෝක හයට යන පිරිස මහා ගොඩක් නෑ. ඉතාම සුළු පිරිසයි. ඒ වගේම බ්‍රහ්ම ලෝක වලට යන පිරිස ඊටත් වඩා සුළු පිරිසක්. මොකද ඒවට යන්නේ නෑ. හේතුව මැරෙන තරමක් මිනිස්සු මැරෙන්නේ අකුසල සිතින්. ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. අවසාන මොහොත තුල ජීවිත ආසාව මරණ බිය දරුවන්ට කැමැත්ත, දේවල් දොරවල් වලට කැමැත්ත, තය ජීවිත ජීවිතයට තියෙන කැමැත්ත මේවා ඉන්නේ මැරෙන්නේ නැත්තම් තරහව, ඉර, ක්‍රෝධ, ඉරිසිය, ආධික වේදනාව, මානසික පීඩාව, අවපීඩනය, මේ තියෙන දේවල් දාලා යන්න බෑ කියලා හිතනවා, බය හිතනවා, ත්‍රාසයක් ඇති වෙනවා, වේවුලනවා. එහෙම නැත්තම් වින්නතුනි කෑ ගහනවා, ලතෝනි දෙනවා. එහෙම නැත්තම් අවසීහිය පිස්සු විකාර කියවනවා, අමනුෂ්‍ය ආකර්ෂණයන්ගෙන් යම් යම් විකෘති தত্ত্বයන්ටපත් වෙනවා. මේ தত্ত্বයන්ටපත් වෙන කිසි කෙනෙක් ඔය ඇත්ත හිතන විදියට සුගතියට ගමන් කරනවද? කවදාවත් නෑ. ඉතින් අපිට 1000ක් ගත්තොත් මරණ 990ක් මැරෙන්නේ කොහොමද? මේ කියන ආකාරයට තමයි. ක්ලේශ සිතකින් මරණයටපත් වෙන. එනිසා චුති පටිසන්ධි අන්තිම මොහොතේ ඇතිවන සිතට අනුරුව තමයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. කරගත්ත පින්පව් සංසාරේ කවදාහරි විපාක ලැබේ. හැබැයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ මේ මොහොතේ අවසාන සිත, මේ ජීවිතයේ අවසාන සිත පහල කරගත් ආකාරය. ඒ නිසා අපි කුසල් සිතකින්, පින් හිතකින්, ධර්ම මානසිකාරයකින්, ජීවිතය ගැන අවබෝධයකින් මරණයටපත් වෙන්නේ කලාතුරකින් කෙනෙක්. ඒ නිසා එහෙම මරණයටපත් වෙන්නටවත් අනුමතරමේ අපේ ජීවිත සකස් කරගත්තේ නැත්නම් යහපත්
උපතකට යන්නට පුළුවන් විදිහකටවත් අපේ ජීවිත සකස් කරගත්තේ නැත්නම් නිවන කොච්චර දුරයිද අපිට? ඒ නිසා සම්බුදු ධර්මය යනු දර්ශනයක්. මේ දර්ශනය ආධාරයෙන් අපිට අවබෝධ කරගන්නට තියෙන විශ්වයේ පරම සත්‍යයයි. මේ විශ්වයේ පරම සත්‍ය අවබෝධ කරගන්නට යන ගමනේ අපි කුසල් දහම් සම්පාදනය කරගත යුතුයි. ජීවිතයේ පිණින් කුසලයෙන් පෝෂණය කරගත යුතුයි. ගුණ ධර්ම වලින් වර්ධනය කරගත යුතුයි. අන්න එතකොටයි අපිට ඒ විශ්ව පරම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මාර්ගය කරා පෙමිනෙන්නට අවකාශය සැලසෙන්නේ. වාග්ය උදා වෙන්නේ, වාසනාව ලැබෙන්නේ. ඒ නිසා මේ අලුත් අවුරුද්ද යනු මෙවර මේ උදාවිච්ච අවුරුද්ද අපි ලක්වාසී ලෝකවාසී හැම දිනකට වෙනස් විදිහට සමරන්නට සහ සබාධමින් පාඩමක් ඉගෙනගෙන සබාධමට අනුකූලව අවනතව සහ හිතයිශීව ජීවත් වෙන්නට උගන්වන මනුෂ්‍ය ගුණධර්ම ඉස්මතු කරගෙන ඒ තුලින් ලෝකයාට යහපත සලසන්න සිත සලසන්න මෛත්‍රියෙන් ලෝකයට දායාද වෙන්න අපිට උගන්වන අවුරුද්දක් තමයි මේ උදාවිච්ච අවුරුද්ද. ඒ නිසා තම තමන්ගේ ගුණ ධර්ම දියුණු කරගන්න, දුර්ගුණයන් තිබෙනවා මේ සියල්ල පහ කරගන්න, දුරස් කරගන්න, කළ වැරදි අමතක කරන්න, ඒ වගේම කළ හොඳ නැවත සිහිපත් කරලා ඊට වඩා හොඳ දේවල් කරන්නට අදිෂ්ඨාන සලසා ගන්න. මේ අලුත් අවුරුද්ද තුල තමන්ගේ අසල් වැසි ඥාති නැති බැරියයි සිටිනා තමන්ට පුළුවන් පමණින් ආධාර උපකාර කරමින් ඕනෝන්ට තමන්ගේ තියෙන දේ බෙදා හදාගෙන තමන්ට වඩාඩු අයට තමන්ටත් නෑ මේ කාර්යපාතක් දුරු අමාරුයි. නමුත් මේ තියෙන හැටියෙන් බෙදා හදාගෙන ඕනෝන්ගේ සමගිය සාමය සතුට සෞභාග්‍ය ඇති කරගෙන ජීවිතය ජය ගන්න මේ නිවාඩු කාල සමය ආරක්ෂක අංශ කියන දේ, වෛද්‍යංශ කියන දේ, සෞඛ්‍ය අංශ කියන දේ ශ්‍රවණය කරලා හොඳින් ඒ සියල්ලේ නීතිමය කටයුතු පිළිපදමින් අපි මේ ලක්වාසී හැමගෙනුත් ලෝකවාසී සෑම දිනාගෙනුත් කොරෝනා වසංගත බිය පහ කරගන්නට අපි කවුරුත් දායක වෙන්නට ඕන, සහයෝගය දෙන්නට ඕන. ඒ නිසා අපි සබාධමයේ කොටස්කරුව හැටියට සබාධමට අවනතව හිතයිශීව මනුස්ස ජාතියට හිතයිශීව ජීවත් වෙන්නට අදිෂ්ඨාන කරගනිමු. එහෙමනම් මේ උදා වෙච්ච අලුත් අවුරුද්ද තුල ධර්මයෙන් පෝෂණය වෙමින් ධර්මයේ තුල ජීවමාන වෙමින් අපි සිත් සරසා ගන්නට කටයුතු සිදු කරමු. සෑම දිනාටම නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ සැලසේවා, ආයුරෝග්‍ය භාග්‍යාදී සම්පත් අභිවර්ධනය වේවා, නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් ලැබේවා, හොඳ වැඩ කරගන්නට නරක වැඩ දුරු කරගන්නට හැම දිනාට ශක්තිය ලැබේවා, විශ්වයේ ආශිර්වාදය ඒකාන්ත සැලසේවා, සබාධමේ ආකර්ෂණය සැමටම ඇති වේවා, සියලු යහපත ජය ගන්නට අප රටට අප ලෝකයට සිත සැලසේවා කියලා අපේ මෛත්‍රියෙන් සිත ප්‍රාර්ථනා කරමු. සෑම දිනාටම තෙරුවන් සරණින් සදා සැනසෙල්ල වේවා.